जगत्संविधाने नामल राजपक्षे प्रकाशित यौवन समाज सम्मेलन विरोधे अमात्यांश हयाकतलु राज्य आयतन अटकट श्रेष्ठाधिकरण नियोगयाक मालिंगगे समुगनीमे तीरणे हेट इंदीय महामेतिवरणे देवन अधियर अरबे ශ්‍රීලංකිකයන් අභ්‍යවකාශයේ ජයගැනීමේ පළමු අවස්ථාව සටහන් කරමින් මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණ වන් චන්ද්‍රිකාව අද අලියම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාම සිදු කෙරුණා. මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අලියම 2:16ටයි කක්ෂගත කෙරුණේ. 5 4 3 2 1 And we have engine ignition. And we have liftoff of the Antares NG-11 mission to the ISS. Engines at full power. චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 6:30ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතයි. එය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් පසු මැයි මාස අවසානයේ හෝ ජුනි මාස මුලදී එය කක්ෂගත කිරීමට නියමිතයි. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න රාවණ වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වනවා. තරිඳු දයාරත්න පින්නවල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන අතර දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමා වණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවියක් දවනවා. මෙවන් චන්ද්‍රිකාවක් නිපද වූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලෙස ඔවුන් ඉතිහාසගත වෙනවා. රාවණා යනු ඝනක චන්ද්‍රිකාවක් වන අතර එය කුඩා චන්ද්‍රිකාවක්. ඝන සෙන්ටිමීටර් දහසක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව වාර්තා වෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණ වන් කක්ෂගත කිරීමට නියමිතයි. එහි අවම කාලය අවුරුදු 1.5ක් වන අතර වසර 5ක් දක්වා එය පැවතිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් ප්‍රධාන අරමුණු 5ක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීමින් එක් අරමුණක්. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ලෝරා මොඩියුල් නැමැති මෘදුකාංගයේ අත්හදා බැලීම තවත් අරමුණක්. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමද අරමුණු අතර වනවා. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීමටද නියමිතයි. පෘථිවියේ චුම්බක ශක්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමද මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ තවත් අරමුණක් වනවා. සැබවින්ම ශ්‍රී ලාංකිකයන් යැවූ පළමු චන්ද්‍රිකාව පිළිබඳව තාරක විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ අදහස් පළ කළා. කුඩා චන්ද්‍රිකාවක් සිග්නස් එක කියලා සොකට්ටේක මාගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීම සිදු කරලා තියෙන්නේ මේ වෙලාව වෙන විට 2:16ට අලුයම මත දින සිදු වුණේ. එය 16 කමාරකින් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහින් එහි සිට තමයි කිලෝමීටර් 400ක කක්ෂයකට ප්‍රක්ෂේපණය කරන්නේ. එය ජූනි මාසෙ තමයි සිද්ධ වෙන්නේ අභ්‍යවකාශයේ ස්ථාපනය කිරීම. ලංකාවේම හදපු චන්ද්‍රිකා තුනක් අපි ඉදිරියට යවන්න බලාපොරොත්තු වෙලා තිනවා. ලබන වසරේ ඉඳලා ඒ කටයුතු ගොඩක් කරනවා. ඒකට එහි නිරහුරුවක් වශයෙන් තමයි මම චන්ද්‍රිකා श्री लंका संहिदियाव सह तिरसार संवर्धने सदहा अखंडव एक्सा चातीन के संविधाने सहाय लबादेन बव एम संविधाने महालेकम अंतोनियो गुतरेस महता पवसनवा නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජීය කවුන්සිලයේ සංවර්ධනය සඳහා වන මූල්‍යනීය පිළිබඳ සමුළුවට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුණ ගැසුණු අවස්ථාවේදී ජගත් මහලේකම්වරයා මේ බව සඳහන් කළේ. පසුගියදා ඇති වූ දේශපාලනික ගැටලුකාරී තත්ත්වයේ සාමකාමී ලෙස විසඳා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව තමා තුළ ප්‍රසාදයක් ඇති බවද ගුතරෙස් මහතා පැවසුවා. 1978 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු වරට තමන් කළ සංචාරය පිළිබඳවද ජාගත් මහලේකම්වරයා මෙහිදී සිහිපත් කළා. මෙවර යෝන්පුරේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකින් පවසනවා.
මෙතෙක් තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශාලතම ජාතික වැඩසටහන ලෙසයි යෝන්පුරයේ හැඳින්වෙන්නේ. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු හතරවන යෝන්පුරයේ පැවැත්වුණේ හම්බන්තොට වීරවිලදී. දෙස්විදෙස් තරුණ තරුණියන් 8000කගේ සහභාගීත්වයෙන් මෙවර යෝන්පුරයේ අතිසාර්ථකව නිමාවට පත්වුණා. සියලු ජාතීන් නියෝජනය කරන ලංකාව පුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වූ යෝන්පුරයේ පිළිබඳ බොහෝ දෙනා ප්‍රශංසාවද පළ කළා. පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය හරහා යෝන්පුරයේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ යෝන්පුරයට සම්බන්ධ වූ තරුණ නායකයින් විරෝධය පළ කරනවා. යෝන්පුරයේ සහ කුණුකසල සහ වෙනැද්දෑ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහට අටපුර ලක් වෙලා තියෙනවා. ප්‍රචාරය වුණේ මේක අම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා නාමල් රාජපක්ෂ මහත්මයා විසින්. මේක සත්‍ය දෙයක් නම් සාධාරණ දෙයක් නම් එහෙම පෙන්වුවට කමක් නැහැ. කෙසේ නමුත් අපි මේකට පිළිතුරු දී යුතුයි. කුණුකසල කියන දේ එකතරේට අස් කරන්න බෑ. 11 වෙනිදා වෙනකනොත් අපි අස් කරා. හැබැයි 12 13 14 15 යන දවස්වල අපි අවුරුදු නිවාඩු සියලුම දෙනාට ඒක නිසා වැඩ කරන්න කම් කරුව නැහැ. මොකද රොබෝවරු නෙවෙයි වැඩ කරන්නේ. මිනිසුන් වැඩ කරන්න ඕනේ. ඒයි නිවාඩු ගිහිල්ලා. ඉතින් 15 වෙනි තමයි නාමල් රාජපක්ෂ මහත්මයා ගිහිල්ලා තියෙන්නේ. මේක බලන්න මම හිතනවා එතුමා හදිසි වුණා වැඩි කියලා. අපිට මාසයක්වත් අඩුම තරමේ වුණා. මොකද අපි මාස 3කට කලින් තමයි සූදානම් වෙන්නේ. විදිහට එතුමා තරුණෙක් විදිහට දෙයක් කියන්න කලින් ඊට වඩා කල්පනා කරලා බුද්ධිමත්ව කටයුතු කරා නම් හොඳයි කියන එක. ඉතින් එතුමාලා ඒ දාපු වීඩියෝ එකේ තිබුණා ගහ සම්පූර්ණ ගිනි තියලා කියලා. ඉතින් ඒක ගිනි තියලා නෙවෙයි ඒක මැරිච්ච පළු ගහක් නේ. ඒ වගේම ඔය දැන් කියන දේවල් තිබුණ නෑ ඇත්ත වශයෙන්ම. ඒවා කවුරු ගෙනත් දාලා හෝ ඒගොල්ලෝ දේශපාලන වාසියක් සඳහා තමයි ඒක මේ කරලා තියෙන. අපි යෝන්පුර එහෙම කිසිම ගැටලුවක් නෑ. මීට පෙර යෝන්පුර 3ක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ යෝන්පුර 3ේම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මේ තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච ප්‍රථම අවස්ථාව. පළවෙනිදා ඉඳලා අපේ යෝන්පුර භූමියේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ වැඩ කරපු සාමාන්‍ය පිරිසත් අවුරුද්දට ගෙදර යන්න ඕනේ. ඒ නිසා අපි ඔවුන්ට සතියක පමණ නිවාඩු කාලයක් ලබා දුන්නා. නැවතත් ඔවුන් නිවාඩු අවසන් කරලා ඇවිල්ලා නැවතත් සුද්ධ පවිත්‍ර කටයුතු කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ අතරතුර කාලයේදී තමයි මොවුන් මේ ගිහිල්ලා යෝන්පුර ප්‍රදර්ශන කලාපයේ භූමියට එහි තිබුණායයි කියලා යම් යම් ඡායාරූප වගයක් අන්තර්ජාලයට මුදහැරලා තියෙනවා. මේ ක්‍රියාකලාපය ඇත්තටම බොහොම අදම දේශපාලන පටු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා භාවිතා කරපු දෙයක් විදිහට තමයි අර්ථකථනය කරන්නේ. බුද්ධිමත් ජනතාවට කියනවා මේ ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකින්න. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඔබට යෝන්පුරයේ ගැන ලබා දීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා යවුන සමාජ සම්මේලනයේ විදිහට අපි ඕන වෙලාවක බැඳිලා ඉන්නවා. ඔබ එන්න ජාතික තරුණ සේවා සභාවට අප සතුව සියලුම රූපරාම්, ඡායාරූප සහ ඒ සඳහා සහභාගී වෙච්ච සියලුම පිරිසගේ නාමලේඛන තියෙනවා. ඔබට ඔවුන් සමග සාකච්ඡා කරලා යෝන්පුරයේ පිළිබඳ අධ්‍යක්ීමක් සහ යෝන්පුරයේ පිළිබඳ අදහසක් අරගෙන මාධ්‍යට ප්‍රකාශ කරන්න පුළුවන්. මහියංගන මාරකරියානුතුරෙන් මියගිය දස දෙනාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝසුසු මැදේ අද සිදු කෙරුණා. ඊයේ අලුයම මහියංගනයේදී සිදු වූ රියානතුරින් මියගිය දස දෙනාගේ දේහයන් මඩකලපුවේ ඔවුන්ගේ නිවෙස් වෙත අද රැගෙන එනු ලැබුවා. ඒ මහියංගන මූලික රෝහලේදී සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනතුරුවයි. පවුල් කිහිපයක මව පියා දරුවන් නැතුළු දස දෙනෙකුයි මෙසේ මියගියේ. ඔවුන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණියා. දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ බඩකලපුව කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී. පෞද්ගලික බස් රථයක වැන් රථයක් ගැටීමෙන් සිදු වූ මේ අනතුරෙන් මියගියේ වැන් රථයේ ගමන් කළ දස දෙනෙකුයි. මේ අතර අනතුරක් වළක්වා ගැනීමට පියවර නොගැනීමේ චෝදනා මත අදාළ බස් රථයේ මගී සේවා අවසර පත්‍රයේ දහවන කටයුතු මාසක කාලයක් සඳහා අත්හිටවූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිකුත් කළ රියදුරු හැඳුනුම් පතද අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. හදිසි අනතුරකට හෝ විපතකට පත් වූ අයෙකුට ඒ සඳහා උපකාර කරන ආයතන වෙත ක්ෂණිකව දැනුම් දීමට හැකි ඇප් එකක් හඳුන්වා දීමට පියවරගෙන ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හදිසි අනතුරකට ලක්වෙච්ච කෙනෙක්, පහර දීමකට ලක්වෙච්ච කෙනෙක්, අපහරණයකට ලක්වෙච්ච කෙනෙක්, හදිසි ගින ගැනීමක් ඇතිවන ස්ථානයක සිටින කෙනෙක්, ඒ තමන්ට ඇති වූ විපත ක්ෂණිකව පොලිසියට, ආපදා කළමනාකරණ අංශවලට, ඇම්බියුලන්ස් සේවයට දැනුම් දීම සඳහා ගතවන කාලය සහ ප්‍රතිචාර දක්වන කාලය සැලකිය යුතු බව අපිට පෙනී ගිහිලා තියෙනවා. ඩිජිටල් එරතර පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ICT ආයතනය සමග එකතු වෙලා අපි හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා ඉමර්ජන්සි ඇප්. හදිසි තත්වයන් පිළිබඳව තොරතුරු දන්වා ප්‍රතිචාර ලබා ගැනීම පිළිබඳව ඒ අවශ්‍ය තාක්ෂණික උපාංග සහිත ඇප් එකක් අපි හඳුන්වා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් ඇප් එක ක්‍රියාත්මක වුණාම අදාළ
ජංගම දුරකථනයේ දෙපාරක් ස්පර්ශ කරලා පොලිසියට ඇම්බියුලන්ස් සේවයට එහා සම්බන්ධ අනෙක් වැදගත් ආයතනවලට ආපදාවේ ස්වරූපයයි පුද්ගලයා ඉන්න තැනයි ගැන නිවැරදි දැනුම් දීමක් කරන්න Google Map සම්බන්ධ කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. පොහොට්ටුව මොකද්ද කියන්නේ ඔවුන්ගේ අපේක්ෂක තෝරන ක්‍රමය ගැන. සෞදි අරාබිය වගේ, කුවේට් දේශය වගේ, බ්‍රූනායි රාජ්‍යය වගේ රාජපක්ෂ පවුල විසින් තමයි නායකයා තෝරන්නේ. අපි සර්වජන ඡන්ද බලය ලබා දීපු මේ ආසියාවේ පළවෙනි රාජ්‍යය. උළු ලෝකයේම පළවෙනි රාජ්‍යයන් අතරින් එකක්. අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විශාල අධ්‍යක්ීමක් තියෙන රටක පවුල විසින් තමයි ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. ඒ පවුල කෙනාට ඡන්ද දෙන්න කියලා කියනවනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජයක තිබිය යුතු ලක්ෂණයක් නෙමෙයි, ඒක පිළිකුල් කරන්න ඕන ලක්ෂණයක්. ගෝත්‍රවාදී ලක්ෂණයක් අපි ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති දුර අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. ඉතා පැහැදිලි මේ කවුරු නම් ගම් කිව්වත් කවුරු ගැන කතා කරත් අවසානයේ තීන්දුව කරන්න වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව තමයි අපේක්ෂකයා වෙන්න වෙන්නේ. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හට පහසුවෙන් ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ අමාත්‍යාංශ 6ක් ඇතුළු රාජ්‍ය ආයතන 8කට අද නියෝග කළා. ආචාර්ය අජිත් පෙරේරා මහතා ගුණක මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය නිකුත් කළා. සමාජ සේවා හා සමාජ සුබ සාධන නිවාස සහ ඉදිකිරීම් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අධ්‍යාපන යන අමාත්‍යාංශය සහ සංචාරක සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 8කට මෙම නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම් කරුට නඩු ගාස්තු ලෙස රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණයේ රජයට නියෝග කළා. අලුත් අවුරුද්දට ගම්බිම් පලා ගිය ජනතාවට යලි සේවාස්ථාන කරා පැමිණීමට නිසි පරිදි ප්‍රවාහන සේවා සපයා ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට පුළුවන් වුණා මේ රටේ මහජනතාව අඩු පීඩනයකින් තමන්ගේ ගම්බලා අවුරුද්දට යවන්න. දැන් ඊළඟ අභියෝගය වෙලා තියෙන්නේ මේ ගිය මහජනතාව නැවත වරක් අපි කොළඹට ගෙන්නීමේ වැඩපිළිවෙල. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් 20 වෙනිදා අපි මරදාන ඉඳලා මාතරටත් මාතර ඉඳලා මරදානටත් දුම්රිය දෙකක් යොදවනවා. ඒ වගේම අප්‍රේල් 21 වෙනිදා අපි දුම්රිය 7ක් යොදවනවා. අප්‍රේල් 22 වෙනිදා මාතර ඉඳලා උදේටත් නුවර ඉඳලා උදේටත් දුම්රියක් යොදවනවා. ළංගම දිහා බලපුවම අපි සාමාන්‍ය ගමන් වලට වඩා ගමන් වාර 1350ක් අපි කරලා තියෙනවා. මේ සියලුම ස්ථාන වලින් නැවත වරක් කොළඹට ගෙන ගැනීමේ අභියෝගය තමයි අද අපි සාකච්ඡා කරේ. සෙනකට අවශ්‍ය වෙලාවට බස් දුවන ක්‍රමවේදයක් මේ දවස් කීපය ඇතුළත අපි ඇති කරනවා. මොකද ඒ හරහා අපිට පුළුවන් වෙනවා මේ තදබදය අඩු කරගන්න. සමහර සේවකයෝ නිමාඩු අතෑරලා රැකියාව කරලා දුන්නා. ඒ වගේම මාධ්‍යයටත් මම ස්තුතිවන්ත වෙනවා. මහ ජනතාව දැනුවත් වුණා දුම්රිය බස් කොච්චර වැඩි ප්‍රමාණයක් තියෙනවද, කොයි ස්ථානයේද කියන එක දැනුවත් කරපු හින්දා මම මාධ්‍යයටත් ස්තුතිවන්ත වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ භවිතයේදී කොට්ටාව පිවිසුම් පර්යන්තයේ කාර්ය බහුල අවස්ථාවල විකල්ප පිවිසුම් ලෙස කඩුවෙල අතුරුගිරිය සහ කහතුඩුව පර්යන්තවල පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. කොළඹට එනකොට කොට්ටාව හුඟක් වෙලාවට අපි තදබදයක් ඇති වෙයි කියනවා නේද. කඩුවෙල අතුරුගිරිය කහතුඩුව වගේ තැන්වලින් කොළඹ ඇතුළට ගෙන්ව ගැනීමේ වැඩපිළිවෙලක් දැන් අපි සාකච්ඡා කරගෙන යනවා, විශේෂයෙන්ම සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ. දිවයිනපුරා වායු සමනය කළ බස් රථ යදවීමට ඉදිරියේදී පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා. ITN 7 වන පැය වැඩසටහනට සජීව ලෙස එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා. අපි ඉදිරියේදී ඇත්තම එක ප්‍රවාහන අමාත්‍යතුමා අර්ජුන රණතුංගතුමා විශේෂ එකඟතාවයකට තීන්දුව කරලා තියෙනවා. තත්වයෙන් අඩු පහසුකම් අඩු බස් රථ ඉදිරියට ලංගමයට ගන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි පොඩි සැලැස්මක් හදලා තිනවා. ඉදිරියට මේ වායු සමනය කළ බස් පමණක් මගී ප්‍රවාහන සේවා සඳහා ලංගමයට ගන්න. ඉතින් මාස 2-3 ඇතුළත ක්‍රියාවට නැංවේ කියලා විශ්වාස කරනවා. අලුතෙන් බස් 2000ක් ගන්න ඕනේ කියන මතයට රජය තීන්දුවකට ආවේ. ඒ වෙනකොට රටේ මාර්ග පද්ධතියෙන් 80%ක් විතර හොඳ මට්ටමට ඇවිල්ලා තිනවා. දැන් අපිට පුළුවන් අර සුඛෝභෝගී බස් දාවන්ට යදවන්න. ඉදිරියට බලාපොරොත්තුවක් නැහැ. අර ලොරි බොඩි ගෙනල්ලා චැසිය ගෙනල්ලා බොඩියක් ගහලා බස් එකක් දාවණේ කරන්නේ.
සම්ප්‍රදාය ක්‍රමෙන් මිදෙන්න ඕනේ. හොඳ මගී සේවාවක් සෝපහසු සේවාවකට අවතීර්ණ යුතුයමයි. එහෙම නැත්නම් මං හිතන්නේ ලංගමයට පවතින්න බැරි වෙයි මේ තරංකාරී ලෝකේ. මේ අතර අලුත් අවුරුදු සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලැබූ ලාභය සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. අලුත් අවුරුද්ද සඳහා ගම්මින් බලා යන්න හිටපු ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා සපයන්න අපට පුළුවන්කම ලැබුණා. ඒකෙදී අටවෙනිදා සිට 12වෙනි විශේෂ ප්‍රවාහන සේවා සකස් කරා. ඒ කාලය තුල ලංකා ගමනාගමන මණ්ඩලයේ මිලියන 400කට වඩා ආදායමක් ලැබලා තියෙනවා. ශුද්ධ ලාභය ගත්තාම මිලියන 2 ඉක්මවනවා. තමන් සම්බන්ධයෙන් පැතිර යන කටකතා වලට නොරැවටෙන්නයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැමිට සෙවන ජංගම බෙහෙවර වැඩසටහන යටතේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ග්‍රාම සේවා වසම් 53ක ජනතාවට රුපියල් ලක්ෂ 110ක වටිනාකමකින් යුත් ප්‍රතිලාභ බෙදා දීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ලක්ෂ 550ක වියදම් නිදි කළ වලස්මුල්ල නව බස් නැවතුම්පළද මීට සමගාමීව ජනතා අයිතියට පත් කෙරුණා. තවත් ප්‍රජා සේවා රැසක් පැවති අතර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ලොකුම රඟපෑම තමයි දේශපාලන කටකතා රඟපෑම. සජිත් ප්‍රේමදාස අර්ග කරන්න යනවා. සජිත් ප්‍රේමදාස මේ කුමන්ත්‍රණ කරනවා. ඔය කටකතා වලට ඔබලා රැවටෙන්නට එපා. මම ආඩම්බරෙන් ඔබලට කියනවා මම කවදාවත් මගේ පක්ෂයවත් මගේ නායකතුමාවත් පාවලා දුන්නේ නැහැ. 71 වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ උපනායක අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් අතර මත ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශව දරන උත්සාහයට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට කඩිනම් පියවරක් ගන්නා බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී වරුන්ට දැනුම් දී තිබෙනවා. සංචාරක කර්මාන්තයේ දේශීය රැකියාව අස්සා සංඛ්‍යාව ලක්ෂ 6 දක්වා ඉහළ නැන්වා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරකයන්ගේ දෛනික වියදම ඇමරිකා ඩොලර් 210 දක්වා වැඩි කිරීමද රජයේ අපේක්ෂාව වී තිබෙනවා. සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන්නේ ඇමරිකා ඩොලර් බිලියන 3.5ක වාර්ෂික ආදායමක්. ඒ ලබන වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන 7 දක්වා වැඩි කර ගැනීම රජයේ අපේක්ෂාවයි. මෙම අරමුණු ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක උපාය මාර්ග සැලැස්ම 2017-2020 ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහළ නැග්වීම අරමුණයි. සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපයේ වැඩි දියුණු කිරීමද අපේක්ෂාවක්. මේ සඳහා ජාතික මට්ටමේ තාක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රධාන අරමුණු තුනකින් සමන්විතයි. ඒකාබද්ධ සංචාරක හා චාරිකා විශ්ලේෂණය ඉන්නෙක් අරමුණක්. ඒකාබද්ධ ගෝලීය ගුවන් සමාගම් තොරතුරු ඒකාබද්ධ කිරීමේ හා සංචාරකයන්ගේ ආරක්ෂාව පිරික්සීම දෙවැන්නයි. ඒකාබද්ධ සංචාරක රක්ෂණය හා ආරක්ෂාව තහවුරු කිරීම අනෙක් අරමුණයි. එය අනුව යෝජිත ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. යලමහා දෙකන්නේ වී වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ මිලකට අලෙවි කර ගැනීම ගොවින්ගේ අපේක්ෂාවයි. එවැනි මිලකට වී අලෙවි කර ගැනීමට ලැබෙන තෙක් එම අස්වැන්න ගබඩා කර තබා ගැනීමට සුරුකු මධ්‍යස්ථානයක් රජය මගින් ඉදිකර දී තිබෙනවා. ගොවීන්ට සහනයක් ලබා දෙමින් ගලෙන් බිඳුරු වැව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය පිළිබඳවයි මේ සටහන. මෙතන ප්‍රමුඛ කාර්යයක් විදිහට අපි ගොවීන්ගේ ධන මධ්‍යස්ථානයේ බලාපොරොත්තු වෙන්නේ ගොවියන්ගේ ධාන්‍ය අස්වැන්න මිල වැඩි වෙන තෙක් ආරක්ෂා කර ගැනීම සඳහා පහසුකම් සැලසීම. ගොවි ආරක්ෂා කර දීම යන්නේ අදහස් කරන්නේ අස්වැන්නේ ලබන කාලෙට මිල අඩුවීම තුළ ගොවියාට ලැබෙන පාඩුව මගහරවා ගැනීම සඳහා අවශ්‍යතා ඉටු කිරීම. වැඩි මිලක් ලැබෙන තෙක් ගබඩා කර දීම සඳහා අපි කටයුතු සැලසීම තුළින් මිල වැඩි වුණාට පස්සේ ගොවියාගේ අස්වැන්නට වැඩි ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගබඩා හැදුවට පස්සේ මාගේ ධාන්‍ය වර්ග ගෙනල්ලා අලෙවි කරගන්නත් මේක මහඟු අවස්ථාවක් වුණා. ඒ වේලා ගන්න සුද්ධ කරගන්න ඒ හැම පාතුකමක්ම මේකේ තියෙනවා. අපට සෑහෙන සේවාවක් වෙනවා. ඒ නිසා මං සියලු ගොවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගබඩාවට ඇවිල්ලා මේකේ තියෙන ප්‍රයෝජන ගන්න කියලා. ඊට කර නැති හින්දා අලියා මීයෝ වගේ සත්තු
විනාශ කරනවා ඒ විනාශයෙන් මේකෙන් නැති වෙලා යනවා ගොවියට සහනයකුත් සැලසෙනවා ගොවියාගේ ධාන්‍ය සඳහා gedara තියනන්ට වැඩිය හොඳ ආරක්ෂාවක් මෙන්න මධ්‍යස්ථානය තුල තියෙනවා ඒ වගේම වැඩිමලක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා අපි ගොවි මහත්තුන්ට පුළුවන් ඕනම ධාන්‍ය වර්ගයක් අපි ගබඩාවේ තැන්පත් කරලා මිල වැඩිදින් තෙක් තියාගන්න පුළුවන් ඒ තියාගත්තට පස්සේ අපි බොහෝ දුරට අපි කරන්නේ එක්කෝ ගනුදෙනු කරුවාට අලෙවි කර ගැනීම සඳහා පහසුකම් සපයන එහෙම නැත්නම් අපි අලෙවි කිරීම දීමට අවශ්‍ය කටයුතු සලසලා දෙනවා දැන් ක්‍රීඩා පුවත් නායකත්වෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකටපත් නොවන බව හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා මේ අතර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වයේ වෙනස් වීමට බලපෑ හේතු තේරීම් කමිටුව අද පැහැදිලි කළා තමන්ව නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සෑහීමටපත් නොවන බව හිටපු නායක ලසිත් මාලිංග පවසනවා ඉන්දියාවේ සිට ITN ප්‍රවෘත්තිංශය සමග අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඊට හේතු කරුණු පිළිබඳ තීරීම් කමිටුව සමගින් හෙට දිනේ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉන් අනතුරුව එක් දින පිටියෙන් තමන් සමුගන්නේද නැද්ද යන්න තීරණය කරන බව ලසිත් මාලිංග වැඩිදුරටත් කියා සිටියා. මම හරි මෙතන අද මැරුණොත් ඉන්න ඕන තරම් පොලිමේ ඉන්න. ලසිත් මාලිංග එයා ගහන්නේ රට වෙනුවෙන්. දෙයකින්න මං හිතන්නේ නැහැ ම ලසිත් මාලිංග ටීම් එකෙන් මේවයි කියලා. අපි මෙයාව තිරෙක් කරේපො නැති එක පෙන්නන්න හරි මිනිහා හොදර කරලා පෙන්නයි කියලා මම හිතනවා. අපි යාට ආයචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා. ලසිත්ගේ අපිට කැප්ටන්සිය ගැන මම නම් සභාපතිවරයා කිසි ප්‍රශ්නයක් නැහැ යාගේ කැප්ටන්සිය. හැබැයි යාගේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එයා ඉදිරියෙන් ගියාට ඉතුරු 10 දෙනා පස්සේ ඉන්නේ. කියන්නේ එකට යන්නේ නැහැ. ඒතර තමයි ලොකු ගැටලුවක් තියෙන්නේ. ඉතින් අපිට ඕනේ රටක් හැටියට සෙල්ලම් කරන්න. අපි හිතනවා දිමුත්ත මේ හැකියාව තියනවා කියලා. මොකද ප්ලේයර්ස්ලා එයත් එක්ක එකතු වෙලා එයත් එක්ක එකට ඉන්නවා. ඒ අවස්ථාවන් වලදී මොන මොන ක්‍රීඩකයන්ද ක්‍රීඩා කළ යුත්තේ නොයුත්තේ කියලා නායකයයි කෝච්චු අතර තමයි ඒක තියෙන්නේ. ඒ වගේම සිලෙක්ෂන් කමිටියේ ඇඩ්වයිස් උත් ගන්න ඕන කණ්ඩායමේ පර්ෆෝමන්ස් ඒක කාටවත් ගැරන්ටි කරන්න බෑ. කෝච්ටවත් සිලෙක්ෂන් කමිටියකවත් මටවත් මට හම්බෙලා තියෙන කණ්ඩායමත් ගොඩක් හොඳට ක්‍රීඩා කරපු කණ්ඩායමක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ සහයෝගය ඔවුන්ගේ කරපු දක්ෂතා වර්ල්ඩ් කප් එකෙදිත් ඒ තරගවලදී ඒ විදිහටම දක්වයි කියලා. තවත් දින 43කින් එංගලන්තයේදී ආරම්භ වන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. 15 දිනකෙන් යුත් සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයන් 4 දිනක් නම් කිරීමට කටයුතු කර තිබෙනවා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අද රාත්‍රී කාලයේදී දිවිනේ බොහෝ ප්‍රදේශවල තද වෙසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රබල අකුණු සහිත වෙසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හෙට දවසේ කාලගුණී පිළිබඳව අවධානය යොමු කරමු. හෙට දවසේදී දිවිනේ බොහෝ ප්‍රදේශවල තද වෙසි බලාපොරොත්තු වන්නට පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ වගේම ඌව පළාතෙත් ඒ වගේම අනුරාධපුරයේ වවුනියාව සහ මන්නාරමේල දිස්ත්‍රික්කවලත් තද වෙසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම සමහර ප්‍රදේශවල මිලිමීටර් 100ක තරම් තද වෙසි ඇති වෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ වගේම අනිකුත් ප්‍රදේශවලත් මිලිමීටර් 50ක තරම් තද වෙසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී කංගසතුරේ සිට මන්නාරම කොළඹ ගාල්ල හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවලත් තද වෙසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දින වටා මුහුදු ප්‍රදේශවලට සුළංහිම සිදුරවා ගිනිකොන දෙසින් හා නිරිත දෙසින් සුළඟේ වේගය 8 කිලෝමීටර 15වත් 25ත් අතර අගයක් ගන්නවා. ගිගුරුම් සහිත වෙසි පවතින අවස්ථාවලදී මෙම සුළඟේ වේගය වැඩි වන්නට පුළුවන් වගේම දින වටා මුහුදු ප්‍රදේශවල තරමක් රළු ස්වභාවයක් ගෙනීමේ ඉඩකඩ පවතිනවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණී පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය නිමවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk